අයිබෝවන් ඔබෙක්වන්නේ ස්වාධීන් රූපහණේ රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභාව රැස්වෙයි තවත් පක්ෂ පහක් සන්ධානයට පොලිසියේ ජේෂ්ඨීන් 45කට ස්ථානමාරු බිග් මැච් විනය ආරක්ෂාවට පොලිසිය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභාව අරලියගහ මන්දිරයේදී රැස් වුණා තවත් පක්ෂ පහක් එම සන්ධානයට එක්වීම මෙහිදී සිදු වුණා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක රැස්වීම පැවැත්වුණේ එම සන්ධානයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ද ඊට එක්ව සිටියා. විධායක සභාව ආරම්භයේදීම අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ සන්ධානය තුළ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ නවයක් දැනටමත් ඇතුළත්ව සිටින බවයි. පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණ සමග සන්ධානගත වූ අනෙකුත් පක්ෂ ලියාපදිංචිය සම්පූර්ණ කර විට සන්ධානයට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා අවධාරණය කළා. නිදහස් පොදුජන සන්ධානයේ නියෝජනය කරන සියලු පක්ෂ මීට එක්ව සිටි අතර තවත් පක්ෂ පහක් සන්ධානය හා එක්වීම මෙහිදී සිදු වුණා. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, දමිළ මහජන විමුක්ති සංවිධානය, එක්සත් මහජන පක්ෂය එම පක්ෂ වනවා. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට ඇතුළත් වෙන පක්ෂ සංඛ්‍යාව 14ක්. එම සන්ධානයේ නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තෝරාපත් කර ගැනුණා. ජාතික සංවිධායක දුරයට පත්කෙරුණේ විමල් වීරවංශ මහතායි. උපසභාපතිවරු ලෙස අමාත්‍ය වාසුදේව නානායක්කාර, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ, ඩීව් ගුණසේකර යන මහත්වරුන් පත්කිරීමට විධායක සභාවේ අනුමැතිය හිමි වුණා. අසංක නවරත්න හා ඩී කලන්සූරිය යන මහත්වරුන් පත්කිරුණේ උපලේකම්වරුන් ලෙසයි. ඉතාම සාර්ථකයි. සියලු ජනකොටස් නියෝජනය වන සියලුම රටපැත්තේ හිටගන්න රටට හිතවත් ජාතික බලවේගයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතා විශාල විදේශ බලවේගවල රූකඩ ලෙස නැටවෙන්නේ නැති පළල්ම ජාතික වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවීම සඳහා වෙන මැතිවරණයකට අපිට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. හිටපු ජනාධිපතිතුමියත් අදාවද? නෑ, හිටපු ජනාධිපතිතුමිය මේ සඳහන්නේ නැහැ. අතිවිශිෂ්ට ජයග්‍රහණයක් සඳහා සියලු පක්ෂ සහභාගී වෙලා සමගිව දැවැන්ත සටනක් දීලා ජයග්‍රහණය කරන්න 3-2 ඡන්ද බලයක් ලබා ගැනීම සඳහා. සාර්ථක දැක්මක් වැඩකරන රටක් ගොඩනගමින් ජනතා අභිලාෂ ඉටුකරන සෞභාග්‍ය දැක්ම ජනතාව අනුමත කර අදට දින 100ක් සපිරෙනවා. ගත වූ දින 100 තුළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු වුණාද? සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වයේ දෙමින් ආරම්භ වූ මේ කාලය තුළ ප්‍රමුඛතම අවධානයක් යොමුයේ ජාතික ආරක්ෂාව වෙනුවෙනුයි. වසර 4 මාරකට පෙර ජාතික ආරක්ෂාව සිල්ලරයට අලෙවි වුවද අද වන විට සුරක්ෂිත රටක් නිර්මාණය වී තිබෙනවා. සංවර්ධනයට බහදා ගෙනෙන පාතාලය සහ මද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ කාර්ය බලකායට බලය දීම සහ මද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට සැලසුම් සැකසීම ගත වූ දින සේය තුළ සාර්ථකව සිදු වී අවසන්. පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම, උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් ගත් වැදගත් තීරණ අතර වනවා. උසස් අධ්‍යාපනයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව මෙන්ම ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණ දැනුම ලබා දී සුහුරු තාක්ෂණවේදින් බවට පත්කිරීමද මීට ඇතුළත්. කිසිදු අධ්‍යාපනික සුදුසුකමක් නොමැති දිළිඳු පවුල්වල තරුණ තරුණියන්ට කාර්ය සහදන බලකාය යටතේ රැකියා ලක්ෂයක් ලබා දෙමින් ඔවුන්ගේ ආර්ථිකයේ නගා සිටුවීමද පසුගිය ජනවාරි 15 වනදා සිට ආරම්භ කෙරුණා. හෙදියන් සඳහා උපාධි අවස්ථා ලබා දීම, රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ නැන්වීමද ගත වූ දින 100 තුළ පණ ගැන්වුණු වැදගත් කරුණු අතරට එක් කළ හැකි. ගත වූ කාලය තුළ සමස්ත සමාජයටම පෙන්වූ ආදර්ශ බොහෝමයි.
රාජ්‍ය ආයතනවලට ප්‍රධානින් පත් කිරීමේදී විධිමත් ක්‍රියාපටි පාටියක් අනුගමනය කිරීම ජනාධිපතිතුමාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප රාජ්‍ය ආයතන තුල ප්‍රදර්ශනය නොකිරීම රාජ්‍ය ආයතන ප්‍රධානින්ගේ වැටුප් සංශෝධන ජනතා මුදලින් සිදු කෙරෙන අනවශ්‍ය උත්සව නතර කිරීම කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයක් යටතට එක් කිරීම ඇතුළු රාජ්‍ය සේවයට වැදගත් කරුණු රැසක්ද ඒ අතරවනවා පෙර පැවති රජයන් විවේචනය නොකර නව රජයේ කටයුතු කාර්යක්ෂම ලෙස ඉදිරියට ගෙන යාම අදවන විට ජනතාවගේ මහත් පැසසුමට ලක් වී තිබෙනවා රාජ්‍ය මාධ්‍ය ආයතන රජයේ හොරණෑ බවට පත් නොකර ඒවා සැබෑම ස්වාධීන මාධ්‍ය ආයතන බවට පත් කිරීම අනාගතයේ යහපත් මාධ්‍ය සදාචාරයක් බිහිවන බවට පෙර නිමිති පහළ කර තිබෙනවා 2025 වන විට ඇමරිකා ඩොලර් මිලියන 10ක වාර්ෂික ආදායමක් ඉලක්ක කර ගනිමින් සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයක් සඳහා වූ සැලසුම් ගත වූ දින සිය තුළ සකස් කර අවසන් රට තුළ යහපත් කෘෂිආර්ථිකයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම මහකන්නේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීම වැසිකිය කුඩා වීමූල් හිමියන් බලකැන්වීමට පියවර ගැනීම කෘෂිකාර්මික ව්‍යාපාර හෝ නිවාස ඉදිකර ගැනීම සඳහා 30 අවුරුදු බදු පදනම මත ඉඩම් කැබලි ලක්ෂයක් ලබා දීම වැනි තීරණ ඒ අතරින් කැපී පෙනෙනවා දුරකථන ගාස්තු මත අයකර තිබූ බද්ද 25%කින් පහළ දැමීම 15%ේ වැට් බද්ද 8% දක්වා පහළ දැමීම ආපදා අවස්ථාවල සහන සැලසීමට බාධාවන චක්‍ර ලේඛන සංශෝධන කිරීම සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අක්ෂි පරීක්ෂාව පමණක් සිදු කිරීම දෙවෙන පුරා කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කර සංවර්ධනය කිරීමට පියවර ගැනීම ජනවාරි පළමුවනදා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරීම ගත වූ දිනසේ ක්‍රියාවට නැන්වූ තවත් වැදගත් ක්‍රියාමාර්ගයි ලෝම කැළඹූ කොරෝනා වෛරසයේ ඉදිරිපිට ලොව බලවතුන් දන නමද්දී රටක් ලෙස ඊට සාර්ථකව මුහුණ දීමට ඍජු නායකත්වය නිසා අපට හැකි වුණා වෙනදාට උද්ඝෝෂකයන් වෙත එල්ල වූ ජල ප්‍රහාර කඳුළු ගෑස් හා වෙඩි උණ්ඩ වෙනුවට රටේ නායකත්වය උද්ඝෝෂකයන් අතරට යන්නේ ඔවුන්ගේ ඒ ගැටලුවලට සැබෑම පිළිතුරු ලබා දෙමින් සෑම අතකින්ම රට තුළ අනවශ්‍ය වේදම් කපා දමමින් රටේ ආර්ථිකය ඉහළ නන්වන්න ගත වූ දින සිය තුළ ගත් තීන්දුව තීරණ අපමණයි මේ සියලු කාරණා සමගින් ගත වූයේ රටට යහපත් දින සියයක්ද යන්න ජනතාව දැනටමත් තීන්දු කර අවසන් COVID-19 හෙවත් කොරෝනා වෛරසයෙන් දකුණු කොරියාවට තවදුරටත් තර්ජනය එල්ල වෙමින් පවතිනවා. වෛරසයෙන් මියගිය ගන්න 10 දක්වා ඉහළ ගොස් ඇති බවයි තේගු නගරයේ සිටින අපනියෝජිත නිසල් රත්නායක පවසන්නේ. බිය වීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. අයිබෝවන් මා මේ මොහොතේ රැඳි සිටිනේ දකුණු කොරියාවේ තේගු නගරයේ අසන්නේ. මේ වන විට කොරෝනා ආසාදිතයින් දකුණු කොරියාවෙන් 977ක් වාර්තා වන විට 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දකුණු කොරියානු සෞඛ්‍ය අංශමීට සුළු මොහොතකට පෙර සඳහන් කළා. තේගු ප්‍රදේශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවටද තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් ඔවුන් තවමත් සුරක්ෂිතව සේවා ස්ථානවල නිවාසිකාගාරවල රැඳී සිටින බව තමයි අපට සඳහන් කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ. තේගු ප්‍රදේශයේ මේ වන විට ශ්‍රී ලාංකිකයින් 1200කට ආසන්න පිරිසක් සේවය කරනවා. දකුණු කොරියාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දකුණු කොරියානුවන් මේ වෛරසය පිළිබඳව දක්වන උනන්දුවේ අඩුවීම බවද චෝදනාවක් එල්ලවනවා. ඒ තමයි දකුණු කොරියාවේ වර්තමාන තත්ත්වය. මම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙන් නිසල් රත්නායක දකුණු කොරියාවේ සිට. වෛරසය හටගත් චීනය හැරුණු විට තවත් රටවල් 30කට මේ වන විට එය ව්‍යාප්ත වී තිබෙනවා. COVID-19 හෙවත් කොරෝනා වෛරසයෙන් මේ දක්වා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 2700කට ආසන්නයි. මෙම වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 80,000 ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. යුරෝපයේ වැඩිම ආසාදිතයින් පිරිස වූ 229 දෙනා වාර්තා වී ඇත්තේ ඉතාලියෙන්. වෛරසය හේතුවෙන් මේ දක්වා ඉතාලියේ පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 60 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවනවා. විශේෂයෙන්ම ඉතාලිය තුළ මේ වන විට ඉතා සීග්‍රෙන් කොරෝනා වෛරසය ඉතාමත් ඇතිරේ පවතින අවස්ථාවක් මේ අවස්ථාව
මේ අවස්ථාව වන විට ඉතාලියේ තිබෙන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල දැඩි තදබදයක් හටගෙන තිබෙනවා විශේෂයෙන්ම මේ රටේ සිටින පිරිස් තම මව් රට බලා පිටත් යාමට උත්සුක වී තිබෙනවා විශේෂයෙන්ම සඳහන් කරනවා ශ්‍රී ලාංකික මුද්‍රේ යාත්‍ර සිටනවා මම ස්වාධීන රූපවාහිනී වෙනුවෙන් ශ්‍රීමාල් පතිරාජ ඉතාලියේ ලංගිරානෝ සිටි ඉතාලිය තුළ වෛරසයේ ව්‍යාප්ත වීමත් සමග එහි සිටින ශ්‍රී ලාංකිකයින් ගැන නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. ඉතාලියේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය වැළදී නැති බවයි විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. රෝමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලන්හි කොන්සල් කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වැසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් පිළිබඳව සමීපව අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 1,400,000කට වැඩි පිරිසකට අධිකයි. තානාපති කාර්යාල සහ කොන්සියුල කාර්යාල විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ෂණික දුරකථන නැමතුම් පැය 24 පුරාම ක්‍රියාත්මකයි. අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුළුවක්ද පිහිටුවා තිබෙනවා. මේ අතර ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාටද කොරෝනා වෛරසය වැළදී තිබෙනවා. වෛරසය පැතිර යාමත් සමග පාසල් රැසක්ද වසා තැමීමටයි එරට බලධාරීන් පියවරගෙන ඇත්තේ. වෛරසය හේතුවෙන් මේ දක්වා ඉරානයේ මියගොස් ඇති සංඛ්‍යාව 16ක්. පුද්ගලින් 95 දෙනෙකුට වෛරසය වැළදී ඇති අතර තවත් පුද්ගලින් 900 දෙනෙකු වෛරසය වැළදී ඇද්දැයි යන සැකේ මත වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ස්පාඤ්ඤයේ කැනඩි දූපත්හි හෝටල් කිහිපයක්ද වසා තැමීමට පියවර ගැනුණා. ඒ කොරෝනා ආසාදිතයන් 3 දෙනෙකු එරටින් හමුවීමත් සමගයි. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා නීති විරෝධී ලෙස පත්කර ඇති බව ඖෂධ මාෆියාවට එරෙහි ජනතා සංවිධානය පවසනවා. ඔහු එම තනතුරේ රැඳී සිටමින් වංචනික ක්‍රියා සිදු කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ පවසන්නේ. මේ සභාපති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති. ඔහු මහාචාර්ය අදිස සිල්වා මහත්මයා. ඔහුව පත්වීම සිද්ධ කරන්නේ ගිය ආණ්ඩු කාලේ වෛද්‍ය රාජිත සේනාරත්න මහත්මයා. දැන් මොහුගේ පත්වීම පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් එනවා. ඒ ගැටළු සහගත තත්ත්වය තමයි ඖෂධ නියාමන අධිකාරියේ ඇට් එකේම තියෙන දෙයක් තමයි ඖෂධ නියාමන අධිකාරියේ සභාපති හෝ අධ්‍යක්ෂක ධුරයක් දරන පුද්ගලයෙක්ට කිනම් හෝ ඖෂධ සමාගමක අයිතිකාරයෙක් වෙන්න බෑ. නමුත් මේ පුද්ගලයාට ඖෂධ සමාගම අයිතියක් තියෙනවා. ඒ ඖෂධ සමාගමේ අයිතිකාරිය ඔහුගේ නෝනටත් තියෙනවා. මේ ඖෂධ ගේන්නේ මහාචාර්ය අසිතත සිල්වා කියන මහත්මයාගේ කම්පැනිය හරහා. මේ ඖෂධ ගෙනල්ලා මේ ඖෂධ පර්යේෂණ කරන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ මොහු පීඨාධිපති වෙලා ඉන්න ඒකකේ. මේ පිළිබඳ උසාවි ගියා මේ පත් කිරීමට විරුද්ධව. උසාවියෙන් නියෝග කළා 2018 මේ පත්වීම අත්තිටවන්න කියලා. හැබැයි ඒ අත්තිටීම කළා දින කීපයක් ඇතුළත නැවත රාජසේනාත් මහත්මයා නැවත පත්වීමකින් ආයිත් මොහු සභාපති ධුරයේ පිහිටවනවා. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවිත්‍රා මැතිණිය පත් වෙනවා අමාත්‍යතුමිය හැටියට. දැන් එතුමිය තවදුරටත් රාජසේනාරත්න මහත්මයා පත් කර පත්වීම වල බාරකාරයා වෙන්නේ කොහොමද? අපි ඉල්ලා සිටිනවා ඒ මිනිමරු ඖෂධ මාපියාවෙන් මේ රට බේරා ගැනීම සඳහා හැමදෙනාම වැදිහත් වෙන්න කියලා. හොර්ණ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ටාසයට බාර දී තිබෙනවා. එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. හොරණ ඉලිඹ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතබා පලා ගොස් තිබෙනවා. තුවාලකරු හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ඔහු ඉලිඹ ප්‍රදේශයේම පදිංචි 32 වෙනි දින අයෙක්. වෙඩි තැබීමට පෙර එම මාර්ගයේම කිලෝමීටරයක් පමණ දුරින් නවතා තිබූ ත්‍රිරෝද රථයකට හා අවට නිවසකටද වෙඩිතබා ඇති බව වාර්තා වුණා. උපරිම සිල්ලර මිල ඉක්මවා ලොකුලුණු අලෙවිකරන වෙළඳුන් සොයා අද සිට මෙහෙයුම් ක්‍රියාත්මක බව පාරිභෝගික අධිකාරිය පවසනවා. නීති කඩකරන වෙළඳුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ. ලොකුලුණු කිලෝග්‍රෑම්යක් සඳහා රුපියල් 190ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. මහනුවර නගරයට ජලය සැපෙන ප්‍රධාන ජල සැපයුම් නලයක් අද දහවල් පුපුරා යාමත් සමග විශාල ජල කඳක් ගලා යාම හේතුවෙන් ජනතාව නොසන්සුන්තාවට පත් වුණා. වැවරවු මාර්ගයේ උද්‍යානයේ පිවිසෙන පියගැටපෙළ අසල මාර්ග සංවර්ධන කටයුත්තක නිරත වූ මැකෝ යන්ත්‍රයක ගැටීමෙනුයි නලය පුපුරා කොස් තිබෙන්නේ.
රාජගිරිය බුද්ගම වගුරුබිම් කහටගත් ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා බෙල් 212 හෙලිකොප්ටර් යානයක සහාය ලබා ගෙනුණා. කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන රත හතරක්ද ඒ සඳහා යොදා තිබුණු අතර ගින්න මැඩපැවැත්වීමට හැකි වූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. නමගිය පාසල් අතර පැවැත්වෙන අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟවල විනය ආරක්ෂා කිරීමට පොලිසියත් මැදිහත්වීමට තීරණය කර තිබෙනවා. මේ අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරඟ ලබන සති අන්තයේදී ආරම්භ කිරීමට නිමිතයි. එම ක්‍රිකට් තරඟවලට පෙර පාසල්වල ආදි ශිෂ්‍යයින් මෙන්ම සිසුන්ද යතුරුපැදි හා රථවාහන සංදර්ශන පිළපාලි පැවැත්වීම දීර්ඝ කාලයක සිට සිදු කළා. මෙවැනි සිද්ධීන්වලදී ප්‍රචණ්ඩකාරී සිදුවීම් හා මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව වාර්තාවීම් ගණනාවක් සිදු වුණා. ඒ හේතුවෙන් විනයානුකූල ආකාරයෙන් හා සහෝදරත්වයෙන් යුතුව මහා ක්‍රිකට් තරඟ පැවැත්වීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන සති අන්තයේදී පැවැත්වෙන තර්ස්ටන් ඉසිපතන මහා ක්‍රිකට් තරගයට පෙර පැවැත්වෙන රත පෙරහැරදී සහෝදරත්වින් යුතුව කටයුතු කිරීමත් මතින් තුර විනෝදකාමී සංදර්ශනයක් බවට එම කටයුතු පවත්වාගෙන යාමටත් පියවරගෙන තිබෙනවා. සෑම ක්‍රිකට් තරගයකටම මෙම ක්‍රමය අනුගමනය කරන අතර ක්‍රිකට් තරඟ පැවැත්වෙන ක්‍රීඩා පිටිවලට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද යොමු වෙනු ඇති. මේ සම්බන්ධයෙන් මහා ක්‍රිකට් තරඟ පැවැත්වෙන පාසල්වල විදුහල්පතිවරුන් ශිෂ්‍යනායකින් මෙන්ම ආදි ශිෂ්‍ය සංගම්වල නිලධාරීන්ද දැනුවත් කිරීමට පියවරගත් බව පොලිසියේ ප්‍රකාශකයෙකු ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශ කළා. උසස් පොලිස් නිලධාරීන් 45 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. සේවා අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ. වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුද මෙම පිරිසට ඇතුළත්. ගම්පහ පොලිස් කොට්ටාසයේ සිදු කළ විශේෂ වැටලීමකදී ගිනිඅවි සමග සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස් අතර සිටින ප්‍රධාන සැකකරුවන් 2 දෙනා වන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් සුදුවෙන් මාධ්‍ය හමුවට එක් වූ පුද්ගලයන් 2 දෙනායි. අතුල සංජීව සහ සරත් කුමාර යන 2 දෙනා මෙසේ ගිනි අවි සමග අතරංගුවට ගෙන ඇත්තේ ගම්පහ පොලිසිය කෙහෙල්පැද්දර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී. දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට කොළඹ නව සුඛෝපභෝගී බස් රථ 16ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවරගෙන තිබෙනවා. මාතර හම්බන්තොට නව අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව හම්බන්තොට සිට කොළඹ දක්වා අධි සුඛෝපභෝගී බස් රථ සේවාව අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා එක් කළ බස් රථ 16 හම්බන්තොට, අම්බලන්තොට, තිස්සමහරාමය, ඇඹිලිපිටිය, කතරගම සහ තංගල් යන ප්‍රදේශවල සිට කොළඹ කොටුව දක්වා ගමන් කරනු ඇති. මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ දැඩි නියකය මැදේ උවද කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා සියලු පියවර ගෙන ඇති බවයි. මිදලි බල මණ්ඩලේ පාඩුව බිලියන 100 ඉක්මවන මේ අවුල්. එතන මේකට මොකද්ද අපි කරන්නේ? මේ මිනිස්සුගේ ලයිට් බිල වැඩි කරලා හරියනවා. දැනට අපි ලෑස්ති කරලා තියෙන ලංකාවේ පළවෙනි LNG බලාගාරේ පරිසර හිතගාමී විදුලි බලාගාරයේ මෙගවොට් 300ක මහා විදුලි බලාගාරය අපි මේ අවුරුද්දේ ආරම්භ කරනවා කෙරවල පිටි. ඊළඟට තව අපි විදුලි බලාගාර කීපයක් පටන් ගන්නවා. අපි 2023 විදුලි බල මණ්ඩලේ ලාභ ගේනවා. එතකොට විදුලි බිල තව අඩු කරන්න පුළුවන්. අපි කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් කරන්නේ නැහැ. අපි අඛණ්ඩව මේ පෑවුම් කාලේ වුණත් විදුලි බලය ලබා දෙනවා. පිරිසිදු පානීය ජලය ලබා දෙන තෙක් කළුතර ජල පාරිභෝගිකයන්ගෙන් ජල බිල්පත් අය නොකරන බව කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම සාකච්ඡාව පැවැත්ුණේ. පානීය ජලයට ලවණ මිශ්‍ර වීම නිසා කළුතර ප්‍රදේශයේ පවුල් රැසක් දුෂ්කරතාවට පත්ව සිටිනවා. ලවණ මිශ්‍ර කිසිම දෙයක් පාවිච්චි කරන්න බැරි ජලයට ජල සම්පාදන මණ්ඩලයෙන් බිල්පත් හරියට වෙලාවට කලාවට එවනවා. ඒ නිසා අපි දිස්ත්‍රික් කමිටුව හැටියට අද තීන්දුවක් ගත්තා. මේ ජනතාවගේ මේ ගැටලුව විසඳන තුරු ජල බිල්පත් ගෙවීමට අවශ්‍ය නැහැ කියන තීන්දුව කරා. නවීන තාක්ෂණික දැනුමෙන් පිරිවෙන් අධ්‍යාපනය පොහොසත් කළ යුතු බව අමාත්‍ය දලස් අලහප්පෙරුම් මහතා පවසනවා.
පිරිවෙන් විද්‍යාතන 59කට සෞන්දර්ය උපකරණ බෙදා දීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පහුගිය ජනාධිපතිවරණ සමයේ පිරිවෙන් ගුරුවරුන් විදියට බඳවා ගැනීම අනුමත වෙලා පත්වීම් ලබා දීමට සියල්ල සූදානම් වෙලා තිබුණා 284කට වගේ පත්වීම් ප්‍රමාණයක් මැතිවරණ නීති රීති යටතේ අවසන් මොහොතේක වැළකුණා. නමුත් ඒක මේ දක්වාම ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සතිය තුලදී ඒක ඕනම දවසක දෙන්න පුළුවන් එකක්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින 10 කාල සීමාව තුලදී මේ පත්වීම් සියල්ලම ඒ අදාළ පිරිවෙන් වලට ලබා දෙන්න. සිංගප්පූරු නීතිපතිවරයාගේ බහදා පවතින්නේ නම් හිටපු මහබැංකු අධිපති මෙරටට ගෙන්වනතුරු අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බව රාජමාත්‍ය ලක්ෂ්මණ යපාබේවර්තන මහතා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. මාර්තු මාසේ නඩුව අහන්න දැන් දින නියම කළා තියෙනවා. කරුණා කළා හිටපු අධිපතිවරයා නොමැතිව නඩුව අහලා මේ දඬුවම නියම කරන්න ඕනේ. එතකොට අපිට ඊළඟ පියවරට යන්න පුළුවන්. මේ වංචාවේ ප්‍රමාණය තියෙන්නේ මේ රටේ පොලි අනුපාතය වැඩිවීම, කොටස් වළඳපළ කඩම් වැටීම, මේ සියලු දේවල් එක්ක රට වෙච්ච අලාභය ට්‍රිලියනයකට වැඩි. අර්ජුන් මහින්ද්‍රන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් කිරීමට එවකට ජනාධිපතිවරයාගත් පියවර ගැනද මෙහිදී ඒ මහතා කරුණු පැහැදිලි කළා. වංචාවත් එක්කම මුදල් ඇමතිවරයා රට ගියේ රවි කරුණානායක මහත්මයා. අගමැතිතුමක් රට ගියා. ඊට කලින් හිටපු ජනාධිපතිතුමා මහබැංකු අධිපතිවරයා ඉවත් කරන්න කියලා සිය දහස් වාරයක් අගමැතිතුමාට ප්‍රකාශ කරා. මොකද මහබැංකු අධිපතිවරයා ඉවත් කරන්න නම් අගමැතිතුමා යටතට මහබැංකුව තිබුණ නිසා ඔහුගේ එකඟතාවයක් අවශ්‍ය වෙනවා. ඒ අවස්ථාව වෙනවා. නීති උපදෙස් ගත්ත අපි ෆයිස් මුස්තාපගේ. එතකොට එතුමා කිව්වා වැඩ බලන මුදල් ඇමතිවරයාට සම්පූර්ණ බලය තියෙනවා නිර්දේශය ලබා දෙන්න. එවලේ ලියුම හදලා අපි උදේ 7:00 තමයි ගිහිල්ලා දුන්නේ ජනාධිපතිතුමාට. ඒ නිසා තමයි මහා බැංකු අධිපතිවරයා ඉවත් කරන්න පුළුවන්කම ලැබුණේ. ජනතාවට වඩාත් පහසුවෙන් ඉඩම් ඔප්පු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන දීප ව්‍යාප්ත ජංගම සේවා වැඩපිළිවෙලේ පළමු අදියර ස්ථාන තුනකදී ක්‍රියාවට නැංවුණා. කොළුන්න ආසනේ කොළුන්න හා ඇඹිලිපිටි යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකෙහි ඉඩම් හිමිකම් සපුරාලෝ පවුල් සඳහා ඔප්පු ප්‍රදානයට අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කෙරුණා. ඒ වෙනුවෙන් අද දවස පුරා ඇඹිලිපිටිය ඩී.ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ කේන්ද්‍රයේ පැවති ජංගම සේවාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී ඉඩම් ගැටලු 2000කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කෙරුණා. මේ අතර පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඉඩම් ගැටලු විසඳීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ජංගම සේවාවට විශාල පිරිසක් එක්ව සිටියා. ඉඩම් ගැටලු රැසකට මෙහිදී විසඳුම් ලබා දීමටයි පියවර ගැනුණේ. මොනරාගල ප්‍රදේශයේදීද තවත් ජංගම සේවාවක් පැවැත්වුණා. කොළොන්න ආසනයට අලුත් දෙයක්. ඒ කියන්නේ මේ රටටම මම හිතනවා මේක නව වැඩපිළිවෙලක්. ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මේ යන වැඩසටහන තුළින් මම හිතනවා අපි වගේ තවත් අයගේ ඉඩම් ගැටලු විසඳුනොත් සංවර්ධනය වෙනුවෙන් යමක් කරන්න පුළුවන්, මිනිසුන්ට වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. මේ මිනිස්සු තවම එල්.ආ.සී. ඉඩම් වලින් ඉල්ලා දුක් විඳිනවා. මේ ආණ්ඩුවේ විල්ලා මේවා වැඩසටහන කරනකොට බොහොම සන්තෝෂයි. මේ වගේ වැඩසටහන කරන එක හොඳයි. ඉතින් මේ මෙච්චර කල් බලාගෙන ඔප්පු ලබා ගැනීම සඳහා මේ රජයට ස්තුතියන්ත වෙනවා. හිටපු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුවක සාක්ෂි විමසීම කොළඹ මහා අධිකරණයේදී ආරම්භ වුණා. ඒ අදාළ චෝදනාවලට තමන් නිවැරදි කරු බවට ඔහු ප්‍රකාශ කිරීමත් සමගයි මන්ත්‍රී දුරේ රැඳී සිටියේදී නීති විරෝධී ලෙස රුපියල් කෝටි 30කට අධික මුදලක් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ හමුවේ අද නඩුවක් පැවරුවා. ඒ ඔහු ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ සිදු කළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධවයි. ලන්ඩන් නුවර පැවති වෙළඳ ප්‍රදර්ශනයක් සඳහා භාණ්ඩාගාරයේ අනුමත මුදලට වඩා රුපියල් 115,000 අසන්න මුදලක් වැය කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. ප්‍රදර්ශන කටයුතු සඳහා රුපියල් 414,000 ද ලන්ඩන් නුවර හෝටලයක නවත්තන් ගැනීමට රුපියල් 11,70,444 ද වෙන වෙනම අයිතු ලෙස අනුමත කරගෙන ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරනවා.
නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් යන අය ලබන 17 දාතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ මඩකලපුව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේ හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහ මහතාගේ ඝාතනය සම්බන්ධවයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. තවහිත් ජමාත් සංවිධානය සමග සම්බන්ධ වෙමින් අවිපුහුණුව ඇතුළු කටයුතු වලට සම්බන්ධ වූ සැකකරුවන් 64 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 10 දා තෙක් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. මෙම 64 දෙනා කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. මේ අතර පාස්කුරිදා ත්‍රස්ස ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන අනුගාමිකයෙකු බව කියන අහම්මදු මොහොම්මදු අර්ෂාත් නමැති සැකකරු ලබන 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්. මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk